සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝනුහාසු කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපං න ගවෙස්සතතිති ධර්මශ්‍රවණාභිලාසි සැදැහැති වාසනාවන්ත පින්වතුනි සුපුරුදු පරිදි අදත් සිරස FM දම්සභා මණ්ඩපයට ශ්‍රද්ධාවෙන් එකතු වෙලා උවමනාවෙන් දහම් ශ්‍රවණය කරන පින්වතුන්ට ධර්මාවබෝධය තුලින් ජීවිතය ජය ගැනීම පිණිස ඔබට වටිනා දහම් කරුණු අනුශාසනාවන් ගෙනහැර දක්වන්නටයි මේ සූදානම. පින්වතුනි, අපේ ජීවිතයේ තිබෙනවා හරියට විවිධ ඇබ්බැහිවීම්. ඇබ්බැහිවීම කියන වචනය අපිට හොඳට හුරුපුරුදු වචනයක්. හැබැයි මොනවටද ඇබ්බැහි වෙලා තියෙන්නේ කියලා ඇහුවොත් අතේ ඇඟිලි ගාන්ටත් වඩා අඩුවෙන් ඇබ්බැහි වෙච්ච කාරණාවන් කියන්න දන්න. ඒ කවුරුත් දන්නේ ඉතාම සුළු කාරණා කිහිපයක් හැමෝම කතා කරන කාරණා කිහිපයක් විතරයි. එනම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච එක, සූදුවට ඇබ්බැහි වෙච්ච එක, මත් කුඩුවලට ආදී විදියට කෙසේ හෝ රින ආකල්ප ගෙනල්ලා දෙන සමාජ විරෝධී සුරාව සූදුව ඇතුළු අතලොස්ස කාරණාවන් ගැන පමණයි ඇබ්බැහි වීම සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙන්නේ. පින්වතුනි, ගිහි ජීවිතය තුළ සීමිත මාත්‍රකාවන් වලට ඇබ්බැහි වෙච්ච ඔබ පුදුම වේවි, සමහර විට
බොහෝ පැවිද්දන්ගේ සමහර ඇබ්බැහිවීම් ගැන කතා කරනකොට. දුෂ්කර පලාතක ඈත එපිට වනගත ප්‍රදේශයක හරියමං ආහාර පාන නැතිව, බොන්න වතුර ටිකක් නැතිව, සමහර විට විදුලි පහසුකම් නැතිව, බොහොම කටුක දුෂ්කර ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලා හරිම සතුටෙන් ජීවත් වෙනවා නේද? බලන්න උන්වහන්සේලාගේ ඇබ්බැහිවීම මොකටද ඇබ්බැහි වෙලා තියෙන්නේ? සතුටට ඇබ්බැහි වෙලා. බඩු බාහිරාදී හරිම අඩුයි, අපේක්ෂාවන් ඉතාම අඩුයි, බලාපොරොත්තු අඩුයි, ලැබෙන දේවල් අඩු නිසා ඒවා ගොඩගහ ගැනීමේ සහ ඒවා රැක ගැනීම සඳහා වෙන්කරන්න යන කාලය එහෙම් පිටින්ම ඉතුරුයි. පුදුමාකාර සැහැල්ලු ජීවිතයකට ඇබ්බැහි වෙලා. සතුටමයි ඇබ්බැහි වීම. ඔබ සමහර විට ටෙලිනාට්‍යයකට ඇබ්බැහි වෙලා. තව කෙනෙක් දෙවේල බුදුන් වඳින්න ඇබ්බැහි වෙලා. ඔබ ටෙලිනාට්‍ය බැලීම තුල වෙච්ච ඇබ්බැහි වීමෙන් මොකක්ද ඔබ ලබන තෘප්තිය? ඒ මොකද්ද ඔබේ ජීවිතයට ගත්ත පාඩම? නමුත් දෙවේල බුදුන් වදින්ට ඇබ්බැහි වෙච්ච කෙනෙක් පුදුමාකාර සතුටක්, නිරාමිස සුවයක් ඒ ඇබ්බැහි වීම තුල ඔහු හෝ ඇය භුක්ති විඳිනවා. බලන්න සමහර ජීවිත බුලත් විටට ඇබ්බැහි වෙලා අත්හැර ගන්න බෑ. නැති වුණොත් හොයාගෙන යන්න වෙනවා. සමහර කාල තියෙනවා පුවක් ගෙඩිය රුපියල් 10ටත් වඩා එහාට මිල යන වෙලාවල්. සමහර විට කුසගින්න නිවා ගන්න පාන් භාගයක් ගේන්න තියෙන මුදල් කාල කෙල ගහන බුලත් විටට ඇබ්බැහි වීම නිසා යොදවන්ට වෙච්ච අවස්ථා කොච්චර ඇතිද? මොකක්ද ලබාපු තෘප්තිය? කොයිතරම් නිර්ර්ථක දෙයකටද ඇබ්බැහි වෙලා තියෙන්නේ බලන්න. අත්හැරිය යුතු දේවල් කොච්චරද? නිවන් දැකීම පිණිස අපිට අතට ගන්න හැම දෙම වගේම හිතට ගන්න හැම දෙයක්ම අත්හරින්ට නේ උගන්වලා තියෙන්නේ. එතකොට උරුම වෙලා තියෙන දේවල් අත්හැර ගන්න බැරුව ඉන්න අපි කිසිඳු වැදගැම්මකට නැති දෙයකට ඇබ්බැහි වුණොත් එහෙම ඒක අත්හැරගන්නේ කොහොමද? ඒක ඊට වඩා අමාරු වැඩක් නේ. බුලත් විඩට ඇබ්බැහි වුණාම අත්හැර ගන්න බෑ. දුම් වැටියට ඇබ්බැහි වුණාම අත්හැර ගන්න බෑ. මතට මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාම අත්හැර ගන්න බෑ. බලන්න කොච්චර නරකද කියලා. දැන් සමහර වෙලාවට යම්කිසි කෙනෙක් ඔය කියන කිසිවකට ඇබ්බැහි වෙලා නැහැ. ඒ කියන්නේ මද්ද්‍රව්‍යවලට, දුම් වැටිවලට, සමහර විට ටෙලිනාට්‍යවලට, බුලත් විටට ඇබ්බැහි වෙලා නැහැ. ඒතර මේ ගැන හිත කියනකොට සමහරට කෙනෙක් හිතන්න පුළුවන් අනේ මං කොච්චර හොඳද, ඔය කියන කිසිවකට මං ඇබ්බැහි වෙලා නැහෙනි කියලා. ඒ වුණාට ඔබ කල්පනා කරලා බලන්න ඔබ සීනි වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා, ඔබ ලුණු වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා, ඔබ සමහර විට ව්‍යංජනයට දාන තවත් රසකාරක වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා. ගහකින් ඉදිලා නෙලාගත්ත ස්වභාවිකව ඉදිච්ච පළතුරු ගෙඩියක් ස්වභාවික විදියට කනවද ඔබ? නෑ. ඒකටත් ලුණු ටිකක් දාලා, ඒකටත් ඇතිපදං සීනි ටිකක් හලවා කරලා, සමහර ඒවට ගම්බිරිස් කුඩු ටිකකුත් දාලා බලන්න. දැන් මේ පරිසරය අපිට පළතුරක් නිර්මාණය කරලා දුන්නේ දාන්ට ඕන කරන සියලුම දේවල් දාලා නේද? අවශ්‍ය පදමට, අවශ්‍ය තරමට ඒවා දාලා තමයි අපිට
ලබා දීලා තියෙන්නේ. අපි ඇබ්බැහි වෙච්ච නිසා මේ දේවල් තව වැඩි කරගන්න උත්සාහවත් වෙනවා. ඒ තුල මොකද වෙන්නේ? අනවශ්‍ය රෝගකාරකයක් අපි විසින් අපේ ජීවිතයට ඇතුළු කරගන්නවා. අද මේ වන විට ලංකාවේ සාමාන්‍යයෙන් 5 දෙනෙක් ගත්තොත් 4 දෙනෙකුට දියවැඩියාව. දියවැඩියාව නැති වුණොත් කොලෙස්ටරෝල්. එහෙම නැත්නම් heart attack. මේ යම් යම් දේට ඇබ්බැහි වීමේ අතුරු ප්‍රතිඵල. එනිසා හිතන්ට එපා ඇබ්බැහි වීම කියන්නේ මේ සුළු මාත්‍රකා කීපයකට සීමා වෙන එකක් කියලා. අපේ ජීවිතේ ගොඩාක් දේවල් ඇබ්බැහි වීම මත අහිමි කරගන්න જાතියක්. එනමුත් ඇබ්බැහි වීම සුබවාදී විදියට හොඳ පැත්තකට යොමු කිරීම තුළ ජීවිතේ ජයගන්ට කොයිතරම් යොදා ගන්නට පුළුවන්ද? දෙවේල බුදුන් වඳින කෙනෙක්ගේ තෘප්තිය කොයිතරම්ද කියලා බලන්න. ඇබ්බැහි වෙන්නකො බුදුන් වඳින්න. හැමදාම වෙලාවක් තියාගෙන ඒ වෙලාවට බුදුන් වඳින්න ඇබ්බැහි වෙන්නකො. ඇබ්බැහි වෙන්නකො දිනපතාම ගෙදර ශබ්ද නගලා පිරිසුත්‍රයක් කියන්න. කොච්චර වටිනවද බලන්න. පුරුද්දක් හදාගන්න. ඇබ්බැහි වීම කියන්නේ පුරුද්දනේ. පුරුද්දක් හදාගන්න. ගෙදර හැමදාම පිරිසුත්‍රයක් සජ්ජායනා කරන කට්ටියත් එක්කම නම් තවත් හොඳයිනි. ඇබ්බැහි වෙන්නකො හැම පෝයකටම සිල් සමාදන් වෙන්න. අපතේයිද බලන්න? අවඩක් වෙයිද බලන්න? නරකක් වෙයිද බලන්න? ඇබ්බැහි වෙලා බලන්න. බින්දුවක් අපතේ යන්නේ නැහැ. ඇබ්බැහි වෙන්නකෝ දවසකට විනාඩි 10ක් භාවනා කරන්න හිතාදන්ට. මේ වගේ වටින ඇබ්බැහි වීම අපි ළඟ නැහැ. මොනවටද අපි ඇබ්බැහි උනේ? සමහර අයගේ ජීවිත ගණ්ඩ දෙයක් නැහැ, මොනවත්ක්වත් නැහැ, හුරු කරගත්ත යහපත් හොඳ දෙයක්. එක දෙයයි තියෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන්ම ෆෝන් එකට ඇබ්බැහි වෙලා. ෆෝන් එක ළඟ තියාගෙන කොච්චර වාත් ඒක දිහා බලාගෙන ඒ පිහදාන එකම තමයි වැඩි. සමහර අම්මා තාත්තා ඇවිල්ලා කියනවා අනේ අපේ හාමුදුරුවනේ මේ දරුවා මේ ෆෝන් එකෙන් ගලව ගන්න බැහැනි කියලා. ඒ මොකෝ? එළි වෙන ජාමේ ඈරෙනකොට අත ගාලා බලන්නේ කොට්ටේ ළඟ ෆෝන් එක තියෙනවද කියලා. ඇයි නිින්ද යනකොටත් ඒක අතේ තිබුණා. එහෙම්මම නිින්ද ගියේ ඒක ඔබෝබා ඉන්න අතරතුරේදිමයි. එළිවෙන්නෙත් ෆෝන් එකෙන්, රෑවෙන්නෙත් ෆෝන් එකෙන්. කොච්චර ඇබ්බැහි වීමක්ද කියලා බලන්න. ඒ ඇබ්බැහි වීම තුළ ජීවිතේ ලැබෙන්න තියෙන කොච්චර දේවල් නැති වෙනවද බලන්න. ලැබිලා තියෙන කොච්චර දේවල් අහිමි වෙලා යනවද කියලා බලන්න. නරක නපුරු දෙයට ඇබ්බැහි වීම තුළ තමන්ට උරුමයෙන් හම්බෙච්ච දේවල් අහිමි වෙන්න පුළුවන්. ඒවා නඩත්තු නොකිරීම නිසා හානියටපත් වෙන්න පුළුවන්. අපි හිතමු ඉඩමකින්, කඩමකින්, තේවත්තකින්, කුරුන්දකින්, ගහක කොළකින් ලැබෙන ආදායමක් තියෙන කවුරු හරි නම් ඒවා නම් උරුම වෙලා තියෙන්නේ. නරක නපුරු දෙයට ඇබ්බැහි වුණොත් ඒ ඉඩකඩම් ආදී දේ නඩත්තු කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ටික කලක් යනකොට ඒ වල් වැදිලා විනාශ වෙලා යනවා. අන්න ඒකයි කිව්වේ ලැබෙන්න තියෙන දේ නොලැබී යනවා නරක ඇබ්බැහි වීම මත. ඒ විතරක්ද? සමහර වෙලාවට ජීවිතයත් අහිමි වෙලා යනව නේද? නරක ඇබ්බැහි වීම පදනම් කරගෙන. ඒ නිසා මහන්සි ගත යුත්තේ අපේ ජීවිතයට හොඳ පුරුදු ඇති කරගන්න. හොඳ දෙයට ඇබ්බැහි වෙන්න.
අපි දරුවන්ට කියන්නේ දිනපතා නාන්නට ඇබ්බැහි වෙන්න කියලා. කොච්චර හොඳද බලන්න. දිනපතා නාන්න. දවසට දෙවතාවක් දත් මදින්ට ඇබ්බැහි වෙන්න පුරුද්දක් හදාගන්න. බලන්න අපතේ යයිද නරකක් වෙයිද වැඩක් වෙයිද කියලා. හොඳ සිරිත්විරි. අම්මා තාත්තට වැඳලා නිින්දට යන්න. ගමනක් බිමනක් යනකොට අම්මට තාත්තට වැඳලා යන්න. බෞද්ධයෙක් විදියට බුදුහාමුදුරුවන්ට නමස්කාර කරලා ගමනින් පිටත් වෙන ගෙදරින් පිටත් වෙන්න හොඳ පුරුද්දකට ඇබ්බැහි වෙන්නකෝ. මා ගොඩාක් වෙලාවට අපේ උපාසක උපාසිකාවන්ට සිහිපත් කරන්නේ කටේ පුරුද්දක් හදාගන්නකෝ කියලා ආරක්ෂක ගාථාවකට ඇබ්බැහි වෙලා. අපේ පැරණි අම්මා තාත්තා එහෙමනේ. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වර ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං බයං සදා නත්ති තුයිහං බයං සදා. ඇබ්බැහි වෙච්ච අම්මා තාත්තා කොච්චර හිටියත් මේ ගාථාවන්ගෙන් අහයේ කියවිච්ච දේවල් කොච්චර ප්‍රයෝජනය ගත්තද, විපත් අනුතුරු ආදී දේවලින් කොයි තරම්නම් ගැලුණාද බේරුණාද වැලකුණාද විපත් අනතුරු, හොඳ පුරුත්තකට ඇබ්බැහි වෙලා තිබිච්ච නිසා. එක දරුවෙක් හිටියා නිතරම නමෝ බුද්ධාය කියන්ට ඇබ්බැහි වෙලා. හැම වෙලාවෙම නමෝ බුද්ධාය. මොන වැඩේ කරන්න ගියත් නමෝ බුද්ධාය. වැටෙන්න ගියා නම් පයල ඉස්සලා කටින් ඉබේටම කියවෙන්නේ නමෝ බුද්ධාය කිය. ඔබත් බලන්න වැටෙන්න යනකොට පයල ඉස්සලා ඔබේ කටින් මොකද්ද කියවුනේ කියලා. අන්න ඔබ ඇබ්බැහි වෙච්චදී. අඩමාණින් තියෙන මොනෝ හරි දෙයක් වැටෙන්න යනකොට අල්ලගන්න ගිහිලා පයින්කොටම මොකද්ද කටින් කියවුනේ කියලා බලන්න. අන්න ඔබ ඇබ්බැහි වෙච්චදී. ඒත් මේ කියන දරුවා හැම නිතරම ක්‍රීඩා කරන්න ගියාද කකුල ගලක වැදුනද මුලක වැදුනද නමෝ බුද්ධාය කියලා තමයි කටින් කියවෙන්නේ. දවසක් දා දුරබැහැර ගමනක් යනකොට රෑ වුණා. අම්බලමක නතර වෙන්න සිද්ධ වුණා රාත්‍රියේ. රෑ නින්දට ගියා. ඔය වෙලාවේ එක්තරා අමනුෂ්‍යෙක් ඇවිල්ලා මේ ළමයාගේ කකුලෙන් ඇද්දා. නින්දේ ඉන ළමයාගේ කකුලෙන් ඇද්දාම මේ ළමයට ඇහැරුණා. ඇහැරෙනකොටම කියුණේ නමෝ බුද්ධාය කියලා. පින්වතුනේ අර අමනුෂ්‍යයට දැනුනේ දමල පයපාරක් ඇන්නා වගේ. දීසි වෙලා ගියා ඇත්තට. මේ වචනේ ඒ තරම් බල සම්පන්නයි. කොයිතරම් ආරක්ෂාවක් ඒ ළමයට ඒ ගාථාවෙන් නැත්තං ඒ වචනෙන් ලැබුණද. එතකොට බලන්න නිින්දෙන් ඇහැරෙනකොටත් කටින් කියවුනේ එකම දේ. නිදියනකොට කියන්නෙත් එකම දේ. පුරුද්ද කොයි වගේද? මොනතරම් වටිනවද? පාසල් යන දුවේ පුතේ ගෙදරින් නික්මෙනකොට නමෝ බුද්ධාය කියලා නික්මෙන්ට, බස් එකට ගොඩ වෙනකොට නමෝ බුද්ධාය කියලා ගොඩ වෙන්ට, පන්ති කාමරයට ඇතුල් වෙනකොට නමෝ බුද්ධාය කියලා හිතාගෙන ඇතුල් වෙන්න කියන්නේ හැමිට, විභාග ශාලාවට යනකොට නමෝ බුද්ධාය කියන්ට, ඔබට නියමිත ආසනේ වාඩි වෙනකොට නමෝ බුද්ධාය කියලා කියන්ට හැමිට, උත්තර ලියන්න ප්‍රශ්න පත්‍රය අතට ලැබෙනකොට නමෝ බුද්ධාය කියලා ගන්නට, පිළිතුරු ලියන්න පටන් ගන්නකොට නමෝ බුද්ධාය කියලා පටන් ගන්න. බලන්න ජීවිතයට හුරු කරලා කොයි වගේ ප්‍රතිඵල ලැබෙයිද කියලා. නොකඩවා කරන්න ඕන හදවතින් ශ්‍රද්ධාවේ උවමනාවේ. නරක් වෙලා තියේ බලන්න පුහුණු කරන්න අනුගමනය කරන්න. එසේ නොකර මොනතරම් අපි ඕවා ගැන තර්ක කරත් වැඩක් නැහැ. මේ දහම තියෙන්නේ ප්‍රායෝගිකව ජීවිතයට බද්ධ කරගන්න. එතකොටයි ප්‍රතිඵල ලැබෙන්නේ. හොඳ දෙයකට ඇබ්බැහි වෙන්න සමහර වෙලාවට සමහර ඇත්තන්ගේ ඇබ්බැහි වීම
කිසිදු කමකට නැති ඒවා තියෙන්නේ. තමන්ටත් ප්‍රයෝජනයක් නෑ, අනුන්ටත් ප්‍රයෝජනයක්. ඒ කියන්නේ වාචාලකන් දොඩවන්න ඇබ්බැහි වෙලා. අපේ හිතම නිදි වරන්ඩ වෙන තැනක් තියෙනවා. හිතවතෙක්ගේ දෙමව්පියන්ගේ අභාවය නිදි වරන්ට මොනවද පාවිච්චි කරන්නේ? වාචාලකම. ඇබ්බැහි වෙලා ඒවට. ඉතින් වට වෙලා පුටු ටිකක් තියාගෙන තමන්ටත් වැඩක් නැති, අහන් ඉන්න අයටත් වැඩක් නැති, අර්ථයක් නැති වාචාලකම් දොඩවන. ඇබ්බැහි වෙච්ච විදිය බලන්න. කිසිදු කමකට නැති දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන. අපි දැකලා තියෙනවා සමහර අය අර උලාකන හරක් ඉන්නේ. ඒ උලාකන හරක් පුළුවන් තරම් තනකොළ හම්බුනහම කාලා 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 ඒවා උගුරේ රඳවගෙන තියන් ඉඳලා නතර වෙච්ච තැනේදී, ලැග්ග තැනේදී හැන්දෑ වුණාම ලැගුම් වලට ආවම මොකද කරන්නේ? එලි වෙනකම්ම අරවා වමාරවමාර ආයිමත් නැවත නැවත හපනවා නේද? සමහර අය ඉන්නවා බස් එකේ යන්න ගියත් හපනවම තමයි පේන්නේ. බස් හෝල්ට් එකේ ඉන්නවා හපනවම පේන්නේ. හරක් වගේ වමාරවමාර නැවත හපනෝ පේන්නේ. ඇබ්බැහි වෙලා එක එක රබර් කෑලි කණ්ඩ ඇබ්බැහි වෙලා. ඒ බලන්න ඒ ඇබ්බැහි වීම කොයිතරම් හානිදායකද කියලා හිතාගන්න බෑ. සමහර අය හම්බ කරන ශේෂතම ඉවරයි. මොකටද? සින්දු අහන්න ඇබ්බැහි වෙලා. ඒකම තමයි. ඒවට වියදම් කර. චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා. හම්බ කරන ඔක්කොම ටික ඒකට වියදම් කරනවා. මුළු ජීවිතේම අර ඇබ්බැහි වෙච්ච තනි කාරණාවට ගත වෙලා ගිහිල්ලා වයසට ගිහිල්ලා දන්නේම නැහැ. සමහර අය රූපලාවන්‍ය පුදුම ඇබ්බැහිවීම. ඒ ඇබ්බැහිවීම තුල රස්සාවෙන් හම්බ වෙන වේතනය පඩිය වැටුප කෑමකට බීමකට වඩා අනාගති උවමනාවකට ඉතුරු කරනටත් වඩා මොකකටද යොමු කරලා තියෙන්නේ? පාටකරණේවට, පුයරවලට ආදී කොටගත්ත දෙයට. ඒ මොකෝ ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒ කාරණාව. සමහර ඇත්තෝ ඇබ්බැහි වෙලා තියෙනවා හුදකලා වෙලා ඔය බලාගත්තත බලාගෙන කල් මරන්න. බලන්න ජීවිතේ කොයි තරම් අවාසනාවක්ද කියලා. මොකද මේ වෙන්නේ? අච්චෙන්තේ කාලා තරයන් තිරත්තියෝ වයෝ ගුණාන්න පුබ්බන් ජහන්ති දන්නේම නැහැ. කාලේ යනවා යනවා යනවා. එලි වෙනවා රෑ වෙනවා, එලි වෙනවා රෑ වෙනවා. වයෝගුණ අනුපුබ්බන් ජහන්ති දන්නේම නැහැ. ටික ටික අපි වයසට ගිහින් මොනවද කරලා තියෙන්නේ? කල්පනා කරපු එක විතරයි කරලා තියෙන්නේ. කෑවා, කල්පනා කළා. බඩගිනි වුණාම ඊළඟ වෙලටත් කනවා, ඉනක් අල්ලන් කල්පනා කරනවා. ඇබ්බැහි වී හොඳ දේවල් වලට ඇබ්බැහි වෙන්න. ඒ ජීවිතයේ යහපත් මගට යොමු කරන දෙයක්. ඒ වගේම තව කෙනෙකුට ආදර්ශයට අරගෙන ඒ අයගේ ජීවිතේ හදාගන්න පුළුවන් දෙයකට ඇබ්බැහි වෙන්නකෝ. එතකොට ඔබ පූර්වාදර්ශයක් සපයන පුජ්‍යලයක් වෙනවා. ඒ ඇබ්බැහි වීම හරිම වටිනවා. ඒ මොකෝ? තව කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අතවරක් ගානේ ආදර්ශමත් පියවර තබන්න. කතා කරන වචනයක් ගානේ තව කෙනෙකුට ගණ්ඩ දෙයක් තියෙන්න ඕන. ඒකයි වටින්නේ. අපි අඳින ඇඳුම සමහරලාට අපි අපේ ජීවිතය තුළ භාවිතා කරන තවත් සමහර බොහෝ දේවල් සමහර විට අපි අපේ ගිහි ජීවිතය තුළ ප්‍රමාණයට වඩා නින්දට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? ගිහියෙකුට ගිහි සැප විඳින්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ ජීවිතය තුළ යමක් හම්බ කරගන්න තියෙන අවස්ථාව, බණ භාවනාවක් කරගන්න තියෙන අවස්ථාව, ඉඩමක් හඩමක් වවා ගන්න තියෙන අවස්ථාව,
ගෙදර දොර අඩුම ගානේ පිරිසිදු කරගෙන මකුණුදැල් ටික කඩාගෙන තමන් අඳපු රෙදි ටික හොදගන්න තියෙච්ච අවස්ථාව පවා අයිමි වෙලා වැඩ ගොඩ ගැහිලා මොහොකට දැබ්බැහි වෙලා තියෙන්නේ නින්දට. පැවිද්දෙක් නින්දට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? පැවිද්දාගේ පැවිදි අරමුණ කවදාවත් සඵල කරගන්න බෑ. කුමකටද පැවිදි වුනේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චේ කරණත්තාය. සියලු දුක් නැති කිරීමෙන් ලබන නිවන සාක්ෂාත් කරගන්න පැවිදි වුනේ. නිදාගන්න නෙවෙයි. මේ කියන්නේ නිදියන්න එපා කියන එක නෙවෙයිනේ. උවමනාවට වඩා ඇබ්බැහි වුණොත් නින්ද. නිද්දාශීලි සභාශීලි. ඔය බලන්න. නිද්‍රාශීලි දැන් නිදිමත නිදා ගැනීම. සභාශීලි මේ කතාවට අහුවෙලා. කල්මරන්ඩ හොඳම උපක්‍රමය හොඳම ක්‍රමවේදය හොඳම වැඩපිළිවෙල තමයි කවුරු හරි අල්ලගන්න කයියට. කයි වාරු ගහනවා කියලා එතකොට කියන්නේ. කයි වාරු ගහන. කල් මරන්න පුළුවන් හරීම ලේසි. හැබැයි මොහොතක් හිතන්න ඕන මේ කල් මැරීම මොකක්ද? දන්නේම නැහැ අපි වයසට ගිහිල්ලා. ඒතර අත්හැර ගන්න බැරි වුණොත් ඇයි බෞද්ධය විදියට අත්හරින්න එපැයි නිවන් දකින්න? දැන් පරිබාහිර දේවල් අතහැර ගන්න බැරුව සංසාරයට බැඳිලා ඉන්න අපි නිදිමතට සුරුට්ටුවට බුලත් විටට කයිවාරුවට ටෙලිනාට්‍යයට මේවට ඇබ්බැහි වුණොත් මේවක් ගලව ගන්න කොහොමද අතහැර ගන්න කොහොමද? සා ඇබ්බැහි වීම කියන්නේ අපේ ජීවිතය තුළ අපිව පස්සට අදින කාරණාවක් නරක දෙයට ඇබ්බැහි වීම. ඒකයි පුන පුනා මතක් කළේ පින්වතුනේ ඇබ්බැහි වෙනවා නම් ඇබ්බැහි වෙන්න හොඳ දෙයට, හරි දෙයට, නිවැරදි දෙයට. කොයි තරම්නම් අපේ ජීවිතය ජය ගැනීම සඳහා පුරුද්දක් හදාගන්න පුළුවන් දේවල් තියෙනවද? ආර්ථිකය නංවා ගැනීමට ඔබේ පෞද්ගලික ආර්ථිකය නංවා ගැනීමට මොකද්ද ඔබ පුරුද්දක් හදාගෙන තියෙන මොන වගේ දෙයක්? කැටයක් තියාගෙන කැටයට කීයක් හරි දාන්න පුරුද්දක් හදාගෙන තියෙනවද? අන්න ඇබ්බැහි වෙන ළමයි ඇබ්බැහි කරන්නේ වැඩේට. ළමේකට කැටයක් දීලා පුරුද්දක් හදන්න හැමදාම අතට එන මුදලෙන් කාසියක් මේකට දාන්න. රුපියල් 5 කාසියක් දාන්න පුහුණු කරන්න ඇබ්බැහි කරවන්න දවසකට රුපියල් 5ක් දාන්න. අතට එන කීය හරි කාල රුපියලක් දාන්න ඇබ්බැහි කරවන්න. දැන් මේ බණ අහන්න ඇබ්බැහි වෙච්ච අය නෝ ගොඩක්. අපේ අසනීපයක් හෝ වෙන යම් හේතුවක් පදනම් කරගෙන යම් දවසක වඩින්ට බැරි වුණොත් බොහෝ ඇත්තෝ අපිට කියලා තියෙනවා හාමුදුරනේ ලුණු නැතුව හොද්දක් කෑවා වගේයි කියලා. ඒ කියන්නේ ඒ බණක් අහන්න බැරි වුණාම දැනෙච්ච ස්වභාවය. මා දන්න එක මහත්මයේ කෙටිය පුරුද්දක් හදාගෙන තියෙන ඇබ්බැහි වෙලා තියෙන හැමදාම හැන්දෑවට පන්සල් යන්න නායක හාමුදුරුවොත් එක්ක වචන පහක් කතා කරන්න ධර්ම සාකච්ඡාවක් කෙටියෙන් කරලා එන්න විනාඩි 10ක් කලින් ධාරානිපාත වරුසාවක් පදනම් කරගෙන හෝ වෙන යම් කාරණාවක් නිසාවෙන් හෝ යම් දවසකදී පන්සල් යන්න බැරි වුණොත් දවසක් හෝ දෙකක් මෙන්න මේ මහත්තයා කියන අපේ හාමුදුරනේ මට වේලක් නොකෑවට වඩා හිතට මදි. වේලක් නොකෑවට වඩා හිතට වේදනාවක්. ඒක ගොඩක් දැනෙනවා. හදාගන්නකො එහෙම පුරුද්දක්. ජීවිතයට පුළුවන් පුරුද්දක් හදාගන්න හැබැයි වීමක් හදාගන්න සතුන්ට ආහාර ටිකක් දාන්න හැබැයි වෙලා බලන්නකො මොනතරම් තෘප්තියක් තියෙන කාරණාවක්ද කියලා. ජීවිතේ වැදගත් දින තියෙනවා. ඒ දිනේට ගහක් පැලයක් හිටවන්න හැබැයි වෙන්නේ.
හිටවපු පැලයක් නඩත්තු කරන්න ඇබ්බැහි වෙන්න කොච්චර වටිනවද බලා. ඒ වටිනකම මනින්න පුළුවන් වෙයිද කියලා බලන්න යන් දවසකදී ගහක කොළකට සාත්තු සප්පායම් කරලා සතුන්ට කෑම ටිකක් දාලා ලබන තෘප්තිය මොනතරම් සල්ලි තිබුණත් සල්ලි වලින් කවදාවත් ගන්න පුළුවන්ද බලන්න ඒ තෘප්තිය. ඇබ්බැහි වෙන්නකෝ ඒ වගේ හොඳ දෙයකට. ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට නිරෝගී වීමට උවමනා කරන දෙයකට ඇබ්බැහි වෙන්නකෝ. හැමදාම විනාඩි කිහිපයක් පොඩි ව්‍යායාමයක් කරන්න ඇබ්බැහි වෙන්නකෝ. අපේ පැරණි ගෙවල් වල තිබිච්ච සිරිත්‍රිත් වීසි කරලා දැම්ම ආයිමත් ඒ ටික හොයාගෙන ඒක පුහුණු කරන්න ඇබ්බැහි වෙන්න. සතියකට සැරයක් කොල්ලකැඳ වීදුරුවක් බොන්න ඇබ්බැහි වෙන්න. සතියකට සැරයක් කොත්තමල්ලි ටිකක් බොන්න ඇබ්බැහි වෙන්න. සතියකට සැරයක් රණවරා ටිකක් බොන්න ඇබ්බැහි වෙන්න. නරක් වෙලා හිටි. ඒත් බලන්න අපේ ජීවිතය තුල අපි ඇබ්බැහි වෙච්ච කාරණා මොනවද කියලා. විශාඛා මහෝපාසිකාව දවසක් ද පන්සලට එනකොට අතරමඟ කාන්තාව ටිකක් හොඳටම වල්මත් වෙලා මොකක්ද හේතු හොයලා බලනකොට මේගොල්ලෝ බීලා ඒගොල්ලෝ රාමෙර පානය කරලා නෝනලා ටිකක් මේගොල්ලොන් කොහොම හරි විශාඛාව අරගෙන එනෝ පන්සලට. ඔබට මගදී බේබද්දෙක් හම්බුනොත් ඔබ කීයටවත් පන්සල් අරන් එනවද? පන්සලට එමින් හිටියොත් බේබද්දා ඔබ එලවල දාවි. ඒත් විශාඛාව කළේ ඒ නොමග ගිය පිරිස සුමගට ගන්න නම් එක්කන් යන්න ඕන පන්සලට. එකාව බණ පටන් අරන්. ඒගොල්ලන්ටත් ඒ පිරිස අයිනේ ඉඳගෙන බණ අහන්න කිව්වා. කෙලවර ඉඳගෙන. මොන බණ ඇහිල්ලද බණ මෙහි දේශනාව යන අතරතුරේ මේගොල්ලෝ කිචිවිචිය. ඇයි අරමුණක් නැහැ. ඒගොල්ලෝ හිනා වෙනවා. හිනා වෙන්නේ අවසීයෙන්. භාග්‍යවතුන් වහන්සේ විමසන කෝණු හාසෝ කිමානන්දෝ. මොකද්ද ඔය හාස්‍ය? මොකද්ද ඔය හිනාව? කිමානන්දෝ මොකද්ද ඔය සතුට ආනන්දය? නිච්ඡං පජ්ජලිතේ සතින් හැම තැනම ගිනි ඇවිලිලා රාග ගින්න දේශ ගින්න මෝහ ගින්න මේවා ඇවිලිලා හැම තැනම අන්ධකාරේන ඕනද්දා අවිද්‍යා අන්ධකාරය හැම තැනම පැතිරිලා පදීපං නගවිශ්‍යත ඇයි උඹලා ප්‍රඥාව නැමැති පහන දැල්වා ගන්නේ නැත්තේ? අය බලන්න නරක දෙයට ඇබ්බැහුනොත් මොකක් වගේ වෙයිද කියලා කල්පනා කරා. ඒකයි ඇබ්බැහි වීම කියන කාරණාව යහපැත්තට හොඳ පැත්තට නිවැරදි පැත්තට යොමු කරගන්න කියලා කියන්නේ ඒකයි. සමහර විට නරක නපුරු ඇබ්බැහි වීම අපිට ජීවිතයත් අහිමි කරන අවස්ථා. අපි සමාජය තුල දැකලා තියෙනවනේ ඕන තරම්. අන්න ඒ නිසා තමයි එක පැත්තකින් ශරීර සෞඛ්‍ය රැක ගන්න ඕන. ඒකට හොඳ දෙයකට හොඳ පුරුදු වලට ඇබ්බැහි වෙන්න. අනිත් පැත්තෙන් ජීවිතේ ජය ගන්න නම් ආර්ථිකය ඒ සවිමත් කර ගැනීම පිණිස ඇබ්බැහි විය යුතු කාරණා තව තියෙනවා. අන්න ඒවට ඇබ්බැහි වෙන්න. වැඩිපුර යමක් හම්බ කරගන්න ධාර්මිකව හම්බ කරගත්ත දේවල් අර පිරිමැස්මෙන් පරිහරණය කරගන්නට ඒ වගේම ඉතුරු කරගන්න. එතකොට වැටෙන්නේ නැහැ අපි කවදාව. ඒ වගේම තමන් රැකෙන්න ඕන චරිතය වචන භාවිතා කරන. එතකොට ඒවා ප්‍රිය වචන වෙච්ච තරමට එයාපත් හොඳ දෙයකට පුහුණුව හදපු තරමට සමාජය තුල කීර්තිය ප්‍රශංසාව ලබන්නට හේතුවක් වෙනවා. ඒ නිසා නරක නපුරු ඇබ්බැහි වීමෙන් ඈත් වෙලා ඔබේ යහපත් ඇබ්බැහි වීම තව කෙනෙකුගේ ජීවිතයක් හදන තව කෙනෙකුට බලලා යමක් ඉගෙන ගන්න පුළුවන් හොඳ ඇබ්බැහි වීමක් වෙන්න. බෝධිසත්වයන්ගේ ඇබ්බැහි වීම බලන්න.
බෝධිසත්වයෝ නිතරම අනුන්ගේ යහපත උදෙසා ලැහැත්ති පිටමනේ ඉන්නේ ඕනම දෙයක් කරන්න. පුදුම ඇබ්බැහිවීම, පුදුම පුහුණුවක්. බලන්න අපේ මහ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ බුදු වෙනවාය කියන කාරණාව හිතේ තියාගෙන මනෝ ප්‍රනිධාන වශයෙන් කල්ප කීයක් ආවද? කිසි කෙනෙකුට කිව්වේ නැහැ හිතේ තියාගෙන. වැඩ කළා. ඒ වෙනුවෙන් එල්ලීලා වැඩ කරා. ඒ වෙනුවෙන් ඇලීලා වැඩ කරා. ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරා. අනේ ඇබ්බැහි වීම උන්වහන්සේට කොච්චර සතුටුදායක ප්‍රතිඵලයක් ගෙනත් දුන්නද කියලා. මනෝ ප්‍රනිධාන වශයෙන් කල්ප ගානක් ඇවිල්ලා ඊට පස්සේ තමයි වාක් ප්‍රනිධාන මේක වචනයෙන් එළියට දැම්මේ. අනේ මම මේ මහන්සි ගන්නේ බුදු වෙන්න. වචනයෙන් ඒක එළියට දැම්මේ ඊට ගොඩ කලකට පස්සේ. එතන ඉඳලා දීර්ඝ කාලයක් තිස්සේම අරමුණ සඵල කර ගැනීම පිණිස එකම ඉලක්කයක් තියාගෙන පාරමිතා 10යි ඇබ්බැහි වුණා 10ට. පාරමිතා 10ට ඇබ්බැහි වුණා. පුරුද්දක් හදාගත්තා. ඔය 10 තුල සියල්ල පුහුණු කළා. කොච්චර යහපතක් වුණාද? තමන් වහන්සේට විතරද යහපත උනේ? බලන්න කල්පනා කරලා මුළු ලෝකයක් සනසන්ට උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. මේ යහපත් ඇබ්බැහිවීම පුරුද්ද පදනම් කරගෙන අම්ම කෙනෙක් විදියට ඔබ ඔබේ දරුවන්ට නිවැරදි යමක් දීමට මොනවද ඔබ ඇබ්බැහි වෙලා තියෙන්නේ? කොයි වගේ දෙයකටද බලන්න කල්පනා කරලා. සමහර තාත්තලගේ ඇබ්බැහිවීම දරුවන්ට අරගෙන ආදර්ශයක් විදියට හැදෙන්න පුළුවන් දේ තියෙනවද නැද්ද? සමහර අම්මා තාත්තා ලැජ්ජ වෙන්න ඕන. දරුවෝ ළඟ හොඳ පුරුදු තියෙන අම්මා තාත්තාගේ ළඟ නැති ඒවා. දරුවෝ ඒවත් කොහොම හරි සහජයෙන් ගෙනල්ලා හෝ පරිබාහිරෙන් ඉගෙනගෙන හෝ පුහුණු කරනවා. ඒ නිසා දරුවන්ගෙන් හරි ඉගෙනගෙන වයසින් වැඩිහිටුනාට කමක් නැහැ. හොඳ පුරුදු වලට ඇබ්බැහි වෙන්න. යහපත් පුරුදු වලට ඇබ්බැහි වෙන්න. මගේ ගුරුදේව ලොකු හාමුදුරන් වහන්සේගේ ඇබ්බැහි වීමක් තියෙනවා. දානේ වළඳන්න පෙර අතුව හැමදාම බත්ගුලියක් ගහලා පැත්තකින් තියෙන පාත්‍රයේ පැත්තකින් තියෙන. දානේ වළඳලා අවසානයේදී ඒ බත්ගුලිය උඩකින් තියෙනවා. සතෙකුට කන්න පුළුවන් තැනකින් තියෙනවා. මං ඒ ගැන විමසුවාම කිව්වේ පැවිදි වෙන්නත් ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉඳලම අපේ තාත්තත් ඒ වැඩේ කළා, මාත් ඒ වැඩේ කරනවා කියලා තමයි මගේ ලොකු හාමුදුරුව කිව්වේ. මම මොන තරම් වටිනවද කියලා බලන්න. තා වටින ඇබ්බැහිවීමක්. පුරුද්ද එක. යහපත් විදියට හදාගත්ත පුරුද්ද. සමහර අයට බොහොම කලාතුරකින් පිහිටන ඇබ්බැහිවීම් තියෙනවා. කොහේ ගිහින් ආවත් ගෙදර කෑම ටික කන්න කියලා අතට ගත්ත ගමන් අම්මා කෑවද? තාත්තා කෑවද? තව කවුද කන්න ඉන්නේ? මේ අතට තමන්ගේ කෑම පිඟාන අරගෙන විමසනවා. ඒක සමහරට ඉබේම ඒ පුරුදු වෙච්ච නිසා, ඇබ්බැහි වෙච්ච නිසා ඉබේම කියවෙනවා. විමසනවා. කොච්චර වටිනවද බල. බෝ අයට කෑමක් හම්බුනාම තව කවුරුවත් හොයන්නේ නැහැනේ. ඔහේ කාගෙන කාගෙන යනවා මිසක හොඳ පුරුදු වලට ඇබ්බැහි වෙන්නේ. ඒ වටිනාකම තමන්ටම ප්‍රයෝජනවත් වෙන තැන් අනන්තයි. සමහර අයගේ චර්යාවන් නිවැරදි චර්යාවන් නොවන නිසා ගත්තොත් යම් කිසි දෙයක් ඒ අදාළ තැනින් ආයි ගිහින් තියන්න ඇබ්බැහි වෙලා නැහැ, පුරුදු වෙලා නැහැ. පිහිය ගත්තොත් තමන්ගේ වැඩේ කරගත්තා, ඒ කරගත්ත තැන දාලා ආවා. කැත්ත උදැල්ල ගත්තත් එහෙමයි, ඉදල කොස්ස ගත්තත් එහෙමයි. ඒවා ඒ තැන්වල දැම්මමයි. තමන්ගේ වැඩේ කරගත්ත අදාළ තැන දැම්මමයි. ඒ මොකෝ හොඳ පුරුදු වලට ඇබ්බැහි වෙලා නැහැ.
කාගෙන් හරි දෙයක් ඉල්ලගෙන ආව තමන්ගේ ප්‍රයෝජනයට ඒ අවශ්‍ය වැඩේ ගත්තා. ආපහු ඒක අදාළ කෙනාට ගිහින් දෙන්න ඔබ ඇබ්බැහි වෙලා තියෙනවා. විශේෂයෙන් බලන්න අපෙන් පොතක් ඉල්ලගන්න කෙනෙක් ගැන. කවමදාවත් ඔය පින්සෙන්ඩු වෙලා අනේ මට ඔය පොත දෙන්න මං කියවලා ගෙනත් දෙන්නම් සුමානකින් කියන අය, සුමානකින් නෙවෙයි මාසෙකින් නෙවෙයි හය මාසෙකින් නෙවෙයි අවුරුද්දකින්වත් ගෙනත් දීලා තියෙනවද කියවලා ඉවර වෙලා. සමහර විට ගෙවල් වල ඉන්න පොඩියන් බලි ඇඳලා, ඒ මොකද පුරුද්දක් නෑ, අනුන්ගෙන් ඉල්ලගෙන ආපු දේ ප්‍රයෝජනය අරගෙන ආයිමත් ගිහිල්ලා දෙන්න. එතකොට කාගේද අපකීර්තිය පැතිරෙන්නේ? ඒ හොඳ දෙයට පුරුදු නොවෙච්ච කෙනාගේ. අන්න ඒකයි පින්වතුනි සිහිපත් කරන්නේ ධර්මයට අනුකූලව හොඳ දෙයට ඇබ්බැහි වෙන්න. ඇබ්බැහි වෙලා තියෙන නරක දේවල් වලින් ගැලවෙන්න. වෛද්‍යවරයෙක්ගෙන් අහන්න අපි මේ කන තරම් ලුණු ශරීරයට අවශ්‍යද කියලා. කොච්චරනම් ලුණු වලට ඇබ්බැහි වෙලාද කියලා බලන්න. ස්වභාවිකව ආහාරයට ගන්න තියෙන ගොඩාක් දේවල් වලට ලුණු ටිකක් දාන්න ඕන, ගම්බිරිස් ටිකක් දාන්න ඕන, නැත්තම් හරිනේ ඇබ්බැහි වෙච්ච තරම. ඉතින් ඊට පස්සේ නැති ලෙඩ. එසා හිතන්ට එපා අනේ මං ගාව නම් ඔයම නරක ඇබ්බැහි වීන් නෑ කියලා. ඒ නෑ කියලා හිතන අපි ගාව නොහිතන පැත්තක නොහිතන දෙයකට අපි ඇබ්බැහි වෙලා තියෙන්න පුළුවන්. මේක මෙලවටත් බලපාන පරලොවටත් බලපාන කාරණාවක්. නරක ඇබ්බැහි වීම මෙලවත් පිරිහෙන පරලොවත් පිරිහෙන කාරණාවක්. ඒකයි හොඳ දෙයට ඇබ්බැහි වෙන්න කියලා කිව්වේ, මෙලවත් දියුණුව හදනවා පරලොවත් දියුණුව හදනවා. අපි දහමක් අහලා බණක් අහලා අපේ ජීවිතයට ගන්න දේක ඒක තමයි. ගත යුත්ත ඒක තමයි. අපට ජීවිතය කෙලින් හදාගන්න එක එක පැතිවලට බර නැතිව ඍජුව පවත්වාගෙන යන්න බණක් ඇහුවට පස්සේ අපිට ඉතුරු වෙන දෙයක් තියෙන්න ඕනේ. ඒකයි ඔබට අද වෙනමම මාතෘකාවකින් අනුශාසනා කළේ. අහලා තියෙන මාතෘකාවක් දන්නේ සීමිත කාරණා ටිකක් විතරයි. තව කොච්චර නම් ඒකට එකතු කරගෙන සුභවාදීව ධනාත්මකව ජීවිතය හසුරන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් ඔබට මේ අනුශාසනාවන් සිද්ධ කරන්ට යෙදුනේ. මේ අනුව පින්වතුනේ නරක ඇබ්බැහිවීම් බැහැර කරලා හොඳ ඇබ්බැහිවීම් ජීවිතයට එකතු කරගෙන මෙලවත් පරලොවත් දෙලව යහපත සලසා ගැනීම පිණිස පිනැති ඔබට මේ ධර්මානුශාසනාව මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සංසිඳවන අපේ කාලයේ ධර්මදේශනාව සිරස FM ධම්සක් නද. අද ධම්සක් නදට වැඩම කොට වදාළ පූජ්‍යපාද පිටිගල
ධම්ම විනීත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. හෙට රාත්‍රී 9යි 5ට සිරස FM ධර්මාසනයත් ශ්‍රවණය කරන්න. ඔබට තෙරුවන් සරණයි.